ඉස්කෝලක ප්‍රින්සිපල් කෙනෙක්ට කෝල් එකක් එනවා ඒගොල්ලන් ස්කෝලක දරුවෙක් සූසයිඩ් ඇටෙම් කරනවා කියලා. ඊට පස්සේ මේ ප්‍රින්සිපල් ඒ දරුවා කවුද කියලා හොයාගෙන එයාගෙන් විස්තර අහනවා, ඇයි ඔයා සියදිවි විනාසගන්න උත්සාහ කළේ? එතකොට කියනවා මේ මම ඔන්ලයින් ගේම් එකකට සම්බන්ධ වෙලා තියෙනවා, මම සියදිවි විනාසගත්තේ නැත්නම් ඒගොල්ලෝ මාව මරයි කියලා. ඊට පස්සේ පොලිසියට දැනුවත් කරපුවාම පොලිසියට ලැබිලා තියෙන වාර්තා අනුව සහ වෙලා තියෙන සිද්ධීන් අනුව මේ පළවෙනි අවස්ථාව නෙමේ, ළමයි කිහිප දෙනෙක් මේ වෙනකොටත් සියදිවි විනාසගෙන තියෙනවා. මේගොල්ලෝ කොහොමද අඳුරගත්තේ ළමයි සියදිවි විනාසගත්තේ කියලා? මේ හැමෝම මේ ගේම් එක නිසාම සියදිවි විනාසගත්තේ කියලා මේ සියදිවි විනාසගත්තු ළමයිගේ අතේ F-58 කියලා හූරගෙන තියෙනවා. එතකොට මේක ලොකු ප්‍රශ්නයක්. මේ හැමෝම එක ගෲප් එකකට සම්බන්ධ නිසාද නැත්නම් මේ සයිට් එක නිසාමද කියලා තවදුරටත් කරුණු හොයලා බලන්නදී රේඩියෝ ෆ්‍රී යුරෝප් කියන රේඩියෝ ස්ටේෂන් එකෙන් මේ ගේම් එකට සම්බන්ධ වෙබ්සයිට් එකේ ෆේක් account එකක් හදනවා. ඊට පස්සේ අවුරුදු 15ක දරුවෙක් විදිහට මේගොල්ලෝ ඇඩ්මින් එක කතා කරනවා, I want to play this game කියලා. ඊට පස්සේ ඇඩ්මින් reply එකක් එවනවා, ඔයගොල්ලෝ මේ ගේම් එක play කරනවා නම් නැවත හැරීමක් නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා, මම මේ ගේම් එක මැදදි quit වෙනවා නම් මම මොකද කරන්න ඕන? එතකොට ඒගොල්ලෝ තර්ජනාත්මක ප්‍රකාශනයක් නිකුත් කරනවා, කොහොමද ඔයාට මේ ගේම් එකෙන් එහෙම හිතුණට ඉවත් වෙන්න බෑ, අපි ඔයාව හොයාගන්නවා, ඔයාගේ සියලුම තොරතුරු අපි ගාව තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ කමන්නේ අපි ගේම් එක ප්ලේ කරමුකෝ කියලා පළවෙනි දවස් කීපය ප්ලේ කරනවා. එතකොට හරි ලේසි දෙයක් තියෙන්නේ. මොනවද මේ කරන්න තියෙන්නේ? මේගොල්ලෝ දවස් 50ක් පුරාවටම ටාස්ක් දෙනවා. ඒ හැම ටාස්ක් එකක්ම කම්ප්ලීට් කරලා ෆොටෝ එකක් අරන් ඊට පස්සේ සෝෂල් මීඩියා එකේ අප්ලෝඩ් කරන්න ඕන. මුලින්ම මේගොල්ලෝ කියන්නේ පාන්දර 4:00 හැරෙනවා, ඊට පස්සේ 4:20 හැරෙනවා. ඔය විදිහට යනවා. දා සින්දුවක් අහනවා, ෆිල්ම් එකක් බලනවා, ටිකින් ටික යද්දි දවස පුරාම සින්දු අහනවා, දවස පුරාම මේ හොල්මන් චිත්‍රපටි බලන්න ඕන. ඊට පස්සේ ටිකින් ඉස්සරහට යද්දි අතේ F-58 කියලා බ්ලේඩ් එකකින් හූර ගන්න ඕන. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යද්දි මේ කෝච්චියක් එනකොට රේල් පීල්ලේ ඉන්න ඕන. ඒ වගේ දේවල්. ඊට පස්සේ 50 වෙනි දවස අවසාන දවසට එද්දි මේගොල්ලෝ කියනවා උස බිල්ඩින් එකට ගිහිල්ලා කකුල පේන විදිහට ෆොටෝ එකක් අරගෙන ඒක සෝෂල් මීඩියා එකේ අප්ලෝඩ් කරලා, සෝෂල් මීඩියා එක කැමති එක Facebook, Instagram, Snapchat ඕනම එක අප්ලෝඩ් කරලා end කියලා ලියලා සිය දින අසා ගන්නවා කියලා. හරි පුදුමයිනේ. එතකොට ළමයි ඇයි මේකට යොමු වෙන්නේ කියලා තවදුරටත් හොයලා බලපුවාම මේගොල්ලෝ අහන්න කියන සින්දු, මේගොල්ලෝ බලන්න කියන ෆිල්ම්, ඒ ඔක්කොම අනුපිළිවෙලකට සකස් කරපුවාම මේවා ගොඩක් වෙලාවට ළමයිව මෝහණයට පත් කරනවා. ඊට පස්සේ ඒ දවස් 50 පුරාම ડિප්‍රෙස් තත්ත්වයට පත් කරලා ගොඩක් ළමයි සියදිවි නසාගන්නේ මේකෙන් ඉවත් වෙන්න ඕනා කියන තැන, මේ පේන් එකෙන් එළියට එන්න ඕනා කියන තැන මේ සියලුම දෙනා සියදිවි නසාගන්න පවා පෙළඹෙනවා. එතකොට මේ පිළිබඳව කරුණු හොයලා බලලා පොලිසිය මේක ඇඩ්මින්ව ඇරෙස්ට් කරනවා. ෆිලිප් කියලා පුද්ගලෙක් මෙයා ඇරෙස්ට් කළාට මේ හා සමාන අනුරූප ගේම්ස්ම නෙමෙයි මේ චැලෙන්ජර්ස් නිර්මාණය වෙලා තියෙනවා. දවස් 50ක් පුරාටම ක්‍රීඩා කරන්න ඕන විදිහට බ්ලූ වේල්ස් චැලෙන්ජ් කියලා ආවා. ඊට පස්සේ බ්ලූ ඕෂන්ස් චැලෙන්ජ්, හෝන්ටඩ් හවුස්, වේක් මී අප් ඇට් 4:20 ඔය වගේ විවිධ නම් වලින් මේ චැලෙන්ජ් එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහටම මේ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා සූසයිඩ් කරවන චැලෙන්ජස්. එතකොට මේක විවිධ සංවිධානව විසින් කරන නිසා හරියටම මේ හඳුර ගන්න බෑ, මේ සහ නවත්වන්නටත් බෑ. රුසියාවෙන් පටන් ගත්තා, යුරෝප වලට ආවා, ඊට පස්සේ දැන් ඉන්දියාව, ලංකාව, මෝල්ඩිව්ස් වගේ රටවල් වලටත් පැතිරලා තියෙනවා. එතකොට නොවායා ගසේතා කියන මැගසින් එක විසින් ලබාගත්තු වාර්තා අනුව 2015 නොවැම්බර් මාසේ ඉඳලා 2016 අප්‍රේල් මාසේ වෙනකන් රෂියන් ළමයි 130 දෙනෙක් කිට් වෙන්න බ්ලූ වේල්ස් කියන චැලෙන්ජ් එක නිසා සූසයිඩ් කරගෙන තියෙනවා. මේගොල්ලන්ගේ අතේ බ්ලූ වේල්ස් මේ කියන්නේ තල්මසෙක්ගේ රූපයක් හූරගෙන තියෙනවා. ඉතින් තවදුරටත් මේ වගේ ව්‍යසන අපේ වගේ රටවල් වලට එන්නේ නැති වෙන නම් මේ පිළිබඳ සියලු දෙනාම දැනුවත් කරන්න ඕන. තවදුරටත් පොඩි ළමයි, ඇයි පොඩි ළමයි කියන්නේ, ගොඩක් වෙලාවට මේ විදිහට සියදිවි නසාගන්න යොමු වෙලා තියෙන අවුරුදු 13, 14, 15, 16 වගේ වයස්වල දරුවන්. මේගොල්ලන්
කොච්චර දුරට පෞද්ගලීකව ජංගම දුරකතන ලැප්ටොප් ටැබ් වගේ දේවල් පාවිච්චි කරනවාද කියන දේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඒක පාවිච්චි කරනවා ඒගොල්ලෝ මොනවද කරන්නේ කියන දේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. සහ මේ වගේ ගේම්ස් වලට යොමු නොවන විදිහට වග බලා ගන්න එක වැඩිහිටියන්ගේ වගකීමක්. ඒ වගේම තමයි පුළුවන් තරම් සියලු දෙනාවම මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. එතකොට ඉස්සරහට වෙන්න තියෙන ලොකු ව්‍යසනයක් දැම්මම වළක්ව ගන්න පුළුවන්.